ලංකාවේ දකුණු මුහුදු තීරයේ ආශ්‍රිත ප්‍රදේශ වැලිගම ගන්දර වැනි ප්‍රදේශ මද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථාන බවට පත් වී තිබුණා. ඒ වගේම එම ස්ථානවලින් ලංකාවට මද්‍රව්‍ය රැගෙන එන බවත් බෙදා හැරෙන බවත් අනාවරණය වී තිබුණා. මුහුදු මාර්ගයේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ප්‍රධාන මාර්ගයක් හැටියටයි සැලකෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළට මද්‍රව්‍ය තොග ගෙනීම බැහැර කිරීම සිදු කර තිබුණා. මීට අදාළව විමර්ශන කිරීමෙන් අනතුරුව මේ මද්‍රව්‍ය තොග ජාත්‍යන්තර මුදේ සිට මෙරටට රැගෙන එන බෝට්ටුවල බෝට්ටු පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය කටයුතු කළා. ඒ වගේම පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට ගෙනෙන ලද මද්‍රව්‍ය තොගයක බෝට්ටුවේ බෝට්ටුව පදවන ලද පුද්ගලයා සොයා විශේෂ විමර්ශනයක් සිදු කරනු ලැබුවා. ඔහු සැඟවීමෙන් කාලයක් සිටි අතරෙහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනේදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. මොහු තංගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පපී නමින් හඳුන්වනු ලබන අයෙක් බවටද අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මොහු ශ්‍රී ලංකාවට පෙබරවාරි මාර්තු මාසවලදී රැගෙන මද්‍රව්‍ය තොග රැගෙන බෝට්ටුවේ බෝට්ටුව පදවන ලද පුද්ගලයා බවටයි අනාවරණය වී තිබෙන්නේ. මේ තැනැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම මෙම බෝට්ටු වල අයිතිකරුවන්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.